සාරිද සායද හැටටෙද ගවුමද අඳින්නේ දැන් කාරිය හරියට කෙරෙනවනම් මොකක් මොකද බං සුදු භූමිකාව සංස්කෘතිය දන්නේ නැති එවුන් පුදුමත් නෑ දරුවන් ඉදිරියේ ඇන්දොතින් ගවුම් ඩප් කළ සාරි තිබෙයි නැතුවද දන්නේ අනේ මුන්නේ යකෝ සාරි වෙනස් කරන්න එන්නේ තුන්දහට තිබුණ සාරිය දැන් හත්දහයි කඩේ ඉන් දෙකක් ගත්තොතින් හැටට සල්ලි මදි අඩේ දරුවන්ට ඇඳුම් දෙන්නෙත් අවුරුදු දෙකට එකයි පුරුවරු ගැන මෙන් තරුවන් ගැන නොසිතීම දුකයි පිටරටවල සාරිනත අධ්‍යාපනය මොට නෑ මේ ලංකාවේ තරම් දුක ඒ ගැනය කාරිය හරි හැටි නොකරයි මේ නටන්නේ ජවුසන් සාරිය වෙනස් කළොත් වැහෙයිද කළු කඩ ටියුසන් හැම රටකම ගුරුවරු අඳින ඇඳුම් ගත්තම ඒ ඒ රටවල්වල සංස්කෘතියට එකඟ වෙච්ච ඇඳුම් සංස්කෘතික ඇඳුම් අඳින්නේ ඉන්දියාව ගත්තත් පකිස්තානය ගත්තත් සෞදි අරාබිය බුර්කාවර හිජාබ් එක හරි දානවා ගුරුවරු අපි දැකලා තියෙනවා ඉතින් ලංකාවෙත් ගුරුවරුන්ට අපිට දෙන්න පුළුවන් උතුම් ඇඳුම ගුරුවරියකට ඔසරිය ඉතින් ඔසරිය පස්සේ මේගොල්ලෝ සාරිය කරගෙන සාරිය ඔය ගුරිය පේන්න ඇඳලා මේ ළමැද පේන්න ඇඳලා පිට පළුවක් කැරෙන්න ඇඳලා ඒගොල්ලෝ හා කරගත්තට අපිට කරන්න දෙයක් නෑ අපි මේ කියන්නේ ගුරුවරයා කියන භූමිකාව ඇතුලේ ළමයෙක්ට අම්මයි ගුරුතුමියයි කියන දෙක වෙනස්ව පේන්නේ එකෙන් ඉතින් ඔසරිය දීලා අපි කියනවා අනේ ඔයගොල්ලන්ට ගෞරවයක් විදියට මේක දෙන්නේ මේක අඳින්න ඔසරිය ඇඳලා අපිට ගෞරවයක් දරිනවා කියලා අපි මේගොල්ලන්ට දෙන ගෞරවය මේගොල්ලන්ට ගන්න තේරෙන්නේ නැත්තම් මන් දන්නේ ඉතින් එතනින් එහාට තීරණය ඔබ සතුයි ඕයි කොහොමදයි තීරණේ බුද්ධිමත් ජනතාව සතුයි ඔයාලා කමෙන්ට් එකක් කියලා යන්නේ